අයිබුවන්, නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජයග්‍රහහි කාල පරිච්චේදය ප්‍රාර්ථනා කරන ඔබැසිල දෙනාටම. ඉතින් ඔන්න පොරොන්දුවක් වුණ මේ මැයි මාසේ සිදුවන විශේෂතුම ග්‍රහ මාරුවක් ගැන වැඩ සටහනක් ඉදිරිපත් කනකව ඇති මයි මාස විතරන්නේ මේ දෙදස් විසි අතර ගත්තොත් මේ දෙදස් සිත තුළ සිදුවන ප්‍රබලතම සහ සුවිශේෂීම ග්‍රහ මාරුව තමා මේ ගුරු මාරුව ගැන ගුරු ග්‍රහය බ්‍රහස්පති ග්‍රහයාගේ මාරුව කියැන ඒක මයි මාස පලවෙද උදාාවෙනවත් එක්කම සිද්ධවන. ඉතින් ලබන වසර 2025 මැයි 14 දක්වාම මේ තත්ත්වය බල පැවැත් වෙනවා. ඉතින් ඔන ලග්න හිමියන්ට ලග්නේ ලග්නයට කොහොම බලපාවිද, කොහොම වේවිද, කුමන විදිහට සුභ වේවිද, කුමන විදිහට අසුභ වේවිද, කොහොම වුණත් සුභ අසුභ කොහොම වුණත් කොහොමද මේ ගුරුමාරුව සුභ කරගෙන ජීවිතේ යම් කිසි ආකාරයකින් ගොඩදා ගන්න කියලා අපි කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් විශේෂම දෙයක් කියනවා මේ මැයි මාසේ පළවෙනිදා වෘෂභ රාශිගත වෙන ගුරු ග්‍රහය ඔක්තෝබර් මාසේ 18 වෙනිදා 2024 ඔක්තෝබර් 18 වෙනිදා වක්‍රභාවයට පත් වෙනවා. ඊට පස්සේ වක්‍රභාවයෙන් ගමන් කරලා 2025 පෙබ්‍රවාරි 4 වෙනිදා නිවෘත ගමන ආරම්භ කරලා මැයි 14 වෙනිදා දක්වා 2025 වෘෂභ රාශිය තුල ගමන් කරනවා. ඉතින් ඉතාමත් විශේෂයි මේක. මොකද හේතුව සූර්යාගේ නැකත් පාදවල, ඒ වගේම සඳුගේ නැකත් පාදවල, කුජගේ නැකත් පාදවල තමා මේ වසර කාසන කාල සීමාවත් තුළ ගුරු ග්‍රහයක ගමන් කිරීම සිදුවෙන්නේ. ඉතින් ගුරු කියන්නේ බ්‍රහස්පති කියලා අපි දන්නවා. ඉතින් අපේ පෘථිවියට වඩා 1318 ගුණයක් විශාල ග්‍රහයක් තමයි මේ බ්‍රහස්පති ග්‍රහය කියන්නේ. ඒ වගේම මේ දෙවියන්ගේ ගුරු ලෙස හඳුන්වන නිසාම සුරුගුරු ලෙස මේ ගුරු ග්‍රහයව හඳුන්වනවා. ඒ වගේම අපි දන්නවා සූර්යයා වටා එක්වරක් භ්‍රමණය වීමට සාමාන්‍ය වසර 12ක් ගත වෙනවා. ඒ කියන්නේ එක රාශියකට යන්න, එක රාශියකින් තවත් රාශියකට යන්න වසරක වගේ කාලය එක රාශියක ගමන් කරනවා. ඉතින් එතකොට මේ දැන් ඒ කියන්නේ වෘෂභ රාශිගත වීම සිදුවෙන්නේ මේ වසර 12කට පස්සේ. ඉතින් ඒක ඉතා විශේෂයි. මෙතන තව ගොඩාක් දෙයක් මේ සමහරුගෙන් බය වෙලා තියෙන කාරණාවක් තියෙනවා. මම ගොඩාක් ආගේ ලග්න පලාපල මමත් දැක්කා. ඒ හැම දෙය තුළම සමහරක් දේවල් තත්ත්වයන් තුළ මේ වෘෂභ රාශිය තුළ ගුරු ග්‍රහය සතුරු භාවයට පත් වෙනවා. ඒක නිසා අතිශයෙන්ම අයහපත්කාරී තත්ත්වයන් ගැන සමහරු කියතුවා ගොඩදෙනෙක් බිය වෙලා තිබ්බා. මෙහෙමයි සාමාන්‍යයෙන් වෘෂභ රාශිය තුළ ඇත්ත සතුරු භාවයට පත් වුණත් ගුරු ග්‍රහයා, නමුත් ඒ රාශි බලය ඉක්මවා යෑමේ බලයක් ගුරුට තියෙන නිසා ඔය කියන තරම් ප්‍රබල ආකාරයේ යම් කිසි ආකාරයේ හානිකර තත්ත්වයන් ඇති නොවන බව කොහෙත්ම අනිවාර්යයෙන්ම කිව හැකි. නිසා කොහෙත්ම කලබල විය යුතු නැහැ. මේ තත්ත්වයන් තුළ අපේ රටේ යම් කිසි ආකාරක යහපතකට කරුණු කාරණා සිද්ධ වීමේ වැඩි විශේෂිත ඉඩකඩ උප්පවතින නිසා මේ ගුරු මාරුව සමස්තයක් වශයෙන් සුභ මාරුවක් කියන එක කියන්න පුළුවන්. මොකද ඔය සත්‍ය යම් කිසි ආකාර යටපත් වෙලා තිබ්බන ඔන්න සත්‍ය ඉදිරියට ඇවිල්ලා අසත්‍ය පරාජයට පත්වන කාල පරිච්ඡේදයක ආරම්භයක් මේ තුළ බලාපොරොත්තු විය හැකි. වගේම රට තුළ ආර්ථික මේ වශයෙන් ප්‍රගතියකුත් මේ කාල පරිච්ඡේද තුළ ඇති විය හැකි. ඉතින් අපි ඒ දේවල් පැත්තකින් තියලා අපි කතා කරමු මේ ලග්නයෙන් ලග්නයට කොහොමද මේ ගුරු මාරුව ගුරු ග්‍රහය වෘෂභ රාශිගත වීම බලපාන්න කියලාද. විශේෂ වශයෙන්ම කියන්න ඕන වීඩියෝ අවසාන කියන විශේෂ පිළියම් පිළිවෙත් කීපයක් ඒවා නිවැරදි වශයෙන්ම කරන්න මේ කාලසීමාව. මොකද මේක පොදු පලාපල කතනය. මේ කියන දේවල් තුළ සමහර දේවල් ඔබගේ පුද්ගලික සටහන් තුළ පිළිහිටීමම වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මොන තත්වයන් තුළ පැහැදිලිවත් කොතරම් සුබ වුණත් කොතරම් අසුබ වුණත් 100%ක් සුබ කෙනෙක් මේ ලෝකේ නැහැ, 100%ක් අසුබ කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒක නිසා මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිවෙත් නිවැරදිවම කළොත් මේ විශේෂම විශ්ව ශක්තිය තුළ ඇති යම් කිසි ආකාර ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න ඍණාත්මක දේ ඔබ තුළ තියෙන දේවල් ඉවත් කරගන්නත් විශේෂිත භාවනාව මන්ත්‍රයක් මේ වීඩියෝ අවසන් කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම පිළියම් පිළිවෙත් කරන්න සුබ අසුබ කොහොම වුණත් 100%ක් සුබ කරගන්න ඔබට මේ තත්ත්වයන් තුළ හැකියාව පවතින නිසා කලබල නොවි යන් ඉදිරියට මේ කාල පරිච්ඡේදය තුළ මේ ගුරු ග්‍රහයාගේ වෘෂභ රාශිගත වීමත් එක්ක ඔබේ ජීවිතේ විශේෂිත වූ පෙරලියක් යහපත් පෙරලියක් අත් කරගන්න හැටි අපි දැන් කතා කරමු. රාශි චක්‍රයේ දෙවැනි රාශිය ලග්නාධිපති සිකුරු ග්‍රහයාවත් ශුක්‍ර වූ වෘෂභ ලග්නේ වෘෂභ ලග්නේ මෙනි ආයිබුවන් මේ සුවිශේෂී වූ ගුරු මාරුව වෘෂභ ලග්නේ සිකුරු හිමි වෘෂභ ලග්නේ වෙන කොහොම වේවිද කියලා අපි කතා කරන්න. ඉතින් අපි දන්නවා මේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ ඔබගේ ලග්න භාවයට, ඔබගේ හිස මතට. ඉතින් වෘෂභ රාශිය තුළ සතුරු වුණත් ගුරු ඒ සතුරු බල ඉක්මවා යති, රාශි බල ඉක්මවා යෑමේ හැකියාව ගුරු සතු නිසාවෙම. ඉතින් මේ ගුරු මාරුව කොහොම වේද? ඉතින් ඔබගේ ලග්න භාවය එකට එන ගුරු ඔබගේ 5, 7, 9 කියන ස්ථානවලට ඔන්න දෘෂ්ටි එනවා. ඒ වගේම කේතුගේ දෘෂ්ටිය
ලග්නට වැටලා තියෙන වෙලාවක්නේ. ඉතින් මේ තත්ත්වයන් සියල් අපි කතා කරොත් කොහොම වේවිද වෘෂභ ලග්න හිමියන්ට කියලා. වෘෂභ ලග්න හිමියන්ට මේ ආරංචි මුලින්ම කියලා තිබ්බා. ඉතින් සෑහෙන කාලයක් ඇද්දි, හැබැයි මෙහෙම රාහු කේතු මාරු ඉඳන්ම ඔක්තෝබර් මාසෙ ඉඳන්ම තිබිච්ච යම්කිසි ආකාර බාධක පියවරෙන් පියවර ඉවත් වෙලා යහපත්තර කරුණු කාරණා යෙදිමින් තියෙද්දි මේ ගුරු මාරුව ඒකට තවත් තල්ලුවක්, ප්‍රබල තල්ලුවක් දෙමින් යහපත් දේ වෘෂභ ලග්නෙට ඇති කරන කාල පරිච්ඡේදයක් තමයි බුදා කරන්නේ. ඉතින් මෙන්න මේ කාල පරිච්ඡේදය තුළ ඔබ තුළ ඉතා විශේෂිත වූ තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ ඔබ හැම වෙලේම මනස යහපත්ව යම්කිසි ආකාර ධාර්මික සිතුවිලි වලින් යුක්තව වෙනදා නොතිබුණු ඉවසීමකින් කටයුතු කරන්න ඔබ උත්සාහ කරනවා. ඒ වගේම තමන් තුළ තිබූ වැරදි අඩුපාඩු හඳුනාගෙන ඒවා වෙනස් කර ගනිමින්, ඒවා හදා ගනිමින් ටික යහපත් වූ වෙනසක් චේන්ජ් එකක් ඔබේ ජීවිතය තුළ ප්‍රබල අන්දමින් සිදුවෙන. විශේෂ වශයෙන්ම මේ ගුරු මාරුව මේ පළවෙනිද සිදු වුණාට මේ මේ 27 වගේ විතරම ක්‍රියාත්මක වීම බලපෑම ආරම්භ කරන්නේ. ඉතින් මේ 27න් පස්සේ විශේෂයෙන්ම අගෝස්තු මාස 21 දක්වා කාල සීමාව තුළ ඔබගේ ජීවිතයේ ප්‍රබල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔබටම පොඩ්ඩක් ආපද හැලබාදී ඔබේ වෙනස ගැන දැනෙනවා. ඒ දේ තුළ ඔබට ඒ වෙනස ගැන ඔබට සතුටු විය හැකි තත්ත්වයක් උදා වෙනවා. වෙනදට වඩා ඔබ යම්කිසි ආකාරකින් හැමෝටම යම්කිසි නිවුණු ස්වභාවයකින් කතා බහ කරන, ඔබේ කතා විලාසයේ තිබුණු යම්කිසි ඉක්මන්කාරීත්වය, ආක්‍රමණශීලී බව අටියක් අර අපි කියන්නේ පොල්ලින් ගෙහුවා වගේ කතා කරන වචන, ඒ දේවල් ගොඩාක් දුරට වෙනස් වෙලා ටිකක් වෙන කෙනෙකුට ප්‍රියයක් උපදින. දැන් අර හැබැයි මෙහෙම දෙයක් තියෙනවා, වෘෂභ ලග්නෙට අර මං කිව්වා වගේ පොල්ලෙන් ගැහුවා වගේ කතා කරත් අනිත් අයට ප්‍රියයක් උපදින ආකර්ෂණීය භාවයක් තිබ්බා. නමුත් මේ தත්වය තුළ ඔබට යම්කිසි ආකාරයක ඔබ නියුණු ස්වභාවයකින් හරිම අර යම්කිසි ආකාරයකින් පැහැදීමකින් කතා කරන මේ හැම දේ තුළම අර පහුගිය කාල සීමාව තුළ ඔබට කතාව නිසා පැන නැගුණු ගැටලුකාරීත්වය, ඔබ නිතර හැමෝත් එක්කම රණ්ඩු සරවන විශේෂම රැකියා ස්ථාන තුළ ගැටලු අතු කරගත්තා, අන්න ඒ ස්වභාවය ක්‍රමයෙන් පහව යනවා. දැන් මේ රැකියා ස්ථාන තුළ ගැටලුකාරීත්වයෙන් ගොඩාක් දුරට ඉවත් වෙමින් පවතින කාලයන්නේ මේ ගුරු මාරුවත් එක්කත් ඒ තත්ත්වයන් සෑහෙන දුරට යහපතන. මේ ගුරු ග්‍රහය ගැන විතරක් කතා කරොත් නම් මේකේ අනිත් පැත්ත වෙන්නේ අපි ගුරු ගැන විතරක් හිතලා කතා කරලා බෑනේ. මේ ඔබේ කේන්සරණ ගුරු ග්‍රහය විතරක් නෙමෙයි ඉන්නේ, ඒක අනිත් ග්‍රහයන්ගේ බලපෑමක් තියෙනවානේ. අන්න ඒක නිසා ගොඩාක් ඔය ලග්න පලාපල වල ප්‍රශ්න ඇති වෙන්න හේතු වුණේ ගුරු මාරුවක් කියවගම ගුරු ගැන විතරයි හිතලා කතා කරන්නේ. අනිත් කේන්සරණ වෙන කිසිම ග්‍රහයක් නැහැ කියලා හිතලා තමයි ගොඩක් අය කතා කරන්නේ. ඒක නිසා පොඩ්ඩක් ඔය වෙනස් වෙන්න ලග්න පලාපල කතන හේතු වෙන්නේ ඒක. අපි හිතන්න ඕන මේ අනිත් ග්‍රහයන්ගේ බලපෑමක් තියෙන්න එපා. ඉතින් සාද ඔබ කතා කරන දසවල නුත් ගොඩක් දිරට මේ කාල පරිච්ඡේදය තුළ ගුරු, සිකුරු, කේතු, රාහු දසාවල් ගත කරන වෘෂභ ලග්න හිමියන්ට, මහා දසාවක්, අතුරු දසාවක්, දසාවක් කොහොමන හෝ දසාවක් ගත කරන වෘෂභ ලග්න හිමියන්ට මේ කියන ධනාත්මක යහපත් භාවය උපරිමයෙන්ම අත්පත් කරගන්න හැකියාව පවතිනවා. මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ඔබ විදේශ සම්බන්ධතා තුළ රැකියාවක් කරන, විශේෂයෙන්ම අද විදේශ ගත වෙන්න බලාපොරොත්තු වෙන රැකියාවක් හෝ සම්බන්ධ කාරණාවක් තුළ වෘත්තියක් ව්‍යාපාරයක් තුළ ඔන්න ඔබගේ ඒ අරමුණ ඉතා ඉක්මනින් සාක්ෂාත් කරගැනීමේ ප්‍රබල හැකියාවක් පවතින. මොකද මේ ජුනි මාසේ 14 අගෝස්තු 21 අතර ඔය විදේශ ගත වෙන්න බලාපොරොත්තු ඉන්න වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ බලාපොරොත්තු අර ඉතා යහපත් ලෙස මුදුන්පත් කරගන්න හැකියාව පවතින. අනිත් කාල පරිච්ඡේද තුළත් ඒ විදේශගත වීමේ හැකියාව කිසිම අඩුවක් නැතුව පවතින. ඒ දේවල් හැකියාව දෙනවා. නමුත් අති විශේෂන්දමේ මේ 2024 අතර ජුනි මාසේ 14 අගෝස්තු 21 අතර ඒ විදේශගත වීමේ ඌමනාව ඔබගේ ඉලක්කය ඉෂ්ට සිද්ධ කර ගැනීමට ප්‍රබල අන්දමේ තත්ත්වයක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අන්න ඒ තත්ත්වයන් තුළ උත්සාහ කරන්න, ඒ අවශ්‍ය කරන කාරණා සදාගන්න කොහොම හෝ වේවා. විදේශ සම්බන්ධතා තුළ ඔබ දැන් රැකියාවක් කරගෙන ලංකාවේ ඉඳලා විදේශ සමාගමක වන ඔන්ලයින් වැඩ කරනවා, නැත්නම් විදේශ සමාගම අපේ රටේ ශාඛාවක වැඩ කරන මොකක් හෝ ඔය විදේශ කටයුතු සම්බන්ධ කාරණාවක් තියෙනවා නම් ඔන්න ඒ කාරණාව සාක්ෂාත් කරගෙන ඒ දේවල් තුළ සාර්ථකත්වයේ ඔසලවන්න හැකියාව දෙන එක නිසා පුළුවන් තරම් වෘෂභ ලග්න හිමියෝ මේ කාල සීමාව තුළ ඔය විදේශ මුදල් උපයන කටයුතු කරන්න උත්සාහ කරනවා. මොකද මේ විදේශ මුදල් අතපත ගන්න හැකියාවක් ඔබ තුළ තියෙනවා. ඒ දේවල් තුළ යම්කිසි ආකාර දියුණුවක්වත් කරන හැකියාවක් පවතිනවා. අනිත් එක තමයි
හාලාත්‍ය තිස්සේ පොඩිපොඩි නයවල හිරවෙලා හිටියන වෘෂභ ලග්නෙමෙන්ට ඔන්න ඒ තත්ත්වය විසඳා ගන්ඩ නිසි මාර්ගය සැකසෙන කාලපරිච්ඡේදයක්. ඒ කියන්නේ මේ ගුරු මාරු උණසැනින් නයන් බර නිදහස් වෙනවා කියන එක නෙමෙයි. නෑ, ඒ සඳහා මාර්ගය සැකසෙලා කාලයත් එක්ක ඒ දේ විසඳාගෙන යම්කිසි හිතට සැහැල්ලුවක් සහනයක් අත් කරගන්න කාලයක් තිස්සේ පැවති ගැටලුවක් විසඳා ගැනීමට මූල්‍යමය වශයෙන් හැකියාව පාදනවා. ඒ වගේම ඔන්න මූල්‍යමය ගැටලුකාරී තත්ත්වයන් තුළ නීතිමය ගැටලු පතුලා තිබ්බනම් ඔය උසාවිය වල ගිහිල්ලා නඩු කටයුතු මොකක් හෝ සමදමන් වල මොකක් හෝ කාරණා තුළ ඒ ප්‍රශ්න ගැටලුවට ඔබ මැදිහත් වෙලා හිටියම ඔබ කරපු ණයක් නොවෙන්න පුළුවන්. ඔබ අපර අස්සම් කළ හිතවත්කම් මත ඇතිවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයක් උඩ උණු ගැටලුවක් ඇති වෙලා තිබ්බනම් ඔන්න විශේෂයෙන්ම ඔන්න අගෝස්තු මාසය වගේ වෙද්දි ඒ ගැටලු විසඳා ගැනීමේ ප්‍රබල හැකියාවක් ඔන්න වෘෂභ ලග්න හිමියන ක්‍රියාත්මක වෙනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම රැකියා ස්ථානය තුළ යම් කිසි ආකාරයකින් පහුගිය කාල සීමා තුළ එපා වෙලා ඔබට මාර ගැටලු මත කරු මිනිස්සුන් හිටියේ නිතර නිතර සතුරු කරදරාවනේ, මිතුරු වේශයෙන් සතුරු කරදරාවනේ. ඒ තත්ත්වයන් තුළ ගොඩාක් දුරට රැකියා ස්ථානය එපා වෙලා එතන ගැටලු මතු කර ගනිමින් හිටියේ ඔබට ඔන්න යම් තාක් දුරට ඒ ගැටලු වල निराकरणे वीमक पेन्नुम करमीन तिब्बा ओन्न ए तत्वे मुलुमनिम्म विसदागंड ओबट हेक्कियाव लबेनवा वगेम ओय सत्तुरुवाय मित्रु वेन्न मित्रु वेला ओउन यमकेसी आकारयेकिन ओबट सहाय दक्वन्न ओबे वेडगडतु एकंग वेन्न हेतु कारणय यदनो नमुत ඒව හොඳයි, ඒ හිතවත්කම් ඇතිවීම හොඳයි. නමුත් ඕනට වඩා ඒ දේවල් මත් ඒව බැඳීම් වලට ඇති වෙන්න යන්න එපා. මොකද හේතුව සමහර අවස්ථාවෙදී ඒ හිතවත්කම් මූලිච්ඡාට පෙන්නගෙන ඔවුන්ගේ පරණ අරමුණුම ක්‍රියාත්මක වීමේ හැකියාවකුත් තියෙනවා. හැබැයි ගොඩාක් දුරට ඔබට ওই ගැටලු මතු කරන අය නම් ජීවිතේ බහුතරයක් ඈත් වෙනවා. නමුත් මේ කාල පරිච්ඡේදය තුළ සමහර අවස්ථාවලදී සුළුසුළු වශයෙන් ඒ සැඟවිච්ච අලු යට හැඟවිච්ච ගිනි පුපුරු මතු වෙලා ඔය ඔබේ රැකියාවට යම්කිසි බලපෑම් ඇති කරන පුද්ගලයන්ගේ බලපෑම් පොඩ පොඩ නිර්මාණය ටිකට වදින. හැබැයි ඒ දේවල් මහා පරිමාණයේ හානියක් නම් ඔබට සිද්ධ කරන්න බෑ. අනේක නිසා බිය විය යුතු නෑ. හැබැයි සතාගේ තරම දැනගෙන නොඳ කල්පනාවෙන් ඔවුන්ට ගැටලුවක් මතු කරන්න කොහෙත්ම පුංචිවත් ගැටලුවක් විනාඩි 10ක්වත් ඔබේ අපතේ අරින්න විදිහේ ගැටලුවක් ඇති කරන්න දෙන්න එපා. මොකද මේ කාල සීමා තුළ මේ රැකියාව තුළ දියුණුවත් වෙන කාල පරිච්ඡේද, රැකියාව තුළ ඔබේ ආර්ථිකමය තත්ත්වයන් ඉහළ යන කාල පරිච්ඡේදය, ඒ වගේම හදිසි ධනලාභ අත්වන කාල පරිච්ඡේදය. හදිසි ධනලාභ කිව්වසනි ගොඩාක් අය මේ අර ස්විප් ටිකට් ලොතරැයි වාසනා ගැන විතර හිතන්නේ. සමහරු කිව්ව ගමන් ගිහිල්ලා ඔන්න ස්විප් ටිකට් ගන්න බැහැනෝ. නෑ, හදිසි ධනලාභ කියන ඒවා විතරක් නෙමෙයි. සමහරක් වෙලාවට ඔබ තුළ ඔබ නොපැතූ ආකාරයේ යම්කිසි ආකාරයකින් ධනයක් ලැබෙන්න ඒකට හේතු වෙන සමහර රැකියා ස්ථානය තුළ යම්කිසි දීමනාවක් හෝ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් කාලය තිස්සේ ඔබටත් අමතක කරලා තිබ්බ කාට හරි දීපු මුදලක් ලැබෙන්න පුළුවන්. මොකක් හෝ ආකාරයකින් යම්කිසි සැලකිය යුතු ධනයක් ලැබීමේ ප්‍රබල ඉඩකඩක් තියෙනවා. සමහර අය අහනවා මේ ලොතරැයි මණ්ඩලයේ ඇඩ්ද කියලා, මේ ධන යෝගයක් කියලා දාපු සැනින් සමහරු හිතන්නේ. ඒ තරම් අපේ මිනිස්සු ක්ෂණික දේවල් වලට ලේසිකම විතරක් හිතන්න අබ්බැහි වෙලා. ඉතින් හැමදාම කාලය ගත කරන ලොතරැයි ගත ලොතරැයි යදේ කියේ තමන්ගේ උත්සාහයෙන් කටයුත්තක් කරන්නේ. සමහරකට මේ ධනලාභය කියන්නේ තමන් උත්සාහයෙන් කරන කටයුත්තක් තුළ නොසිතූ ආකාර ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. නැත්තම් ඔබ කරපු කටයුත්තක සාර්ථකත්වයේ උදෙසා ඒ තුළ ඒවා හේතුවෙන් සතුටු වෙන අය ඔබට දෙන තෑග්ගක් වෙන්න පුළුවන්. කුමන හෝ අන්දමකින් යම්කිසි ආකාරයකින් විශේෂිත ටිකක් වැඩි ආගම්පුර ධනයක්, ඒ කියන්නේ ඔබ සාමාන්‍ය ජීවිතයේ ගත කරන ඔබට මාසෙ ලැබෙන මුදලට අභිභවා ඇඟට දැනෙන මුදලක් ලැබෙන්න ඉඩකඩක් පවතිනවා. ඒක දීර්ඝකාලීන වශයෙන්ම පවතිනවා. ඒ தත්ත්වයේ විශේෂිතම උච්චතම தත්ත්වය ඔය සාමාන්‍ය අගෝස්තු 21 දක්වා කාල සීමාව 2024. ඉන් පස්සේ ලබන වසරේ පෙබරවාරි මාසයත් මැයි මාසයත් අතර කාල පරිච්ඡේද තුළ අතිශයින් විශේෂිතයි. විශේෂයෙන්ම ලබන වසරේ මාර්තු 29ත් මැයි 14ත් අතර කාලය ඔය කියන ප්‍රබලත්වය උපරිමයෙන්ම පෙන්නුම් කරනවා. ඉතින් ඔන්න ධනලාභ ලැබෙනවා, සතුටු වෙන්න. හැබැයි එහෙම කියලා උඩින් වැටෙනකම් බලන් ඉන්න බබ උත්සාහයෙන් වැඩ ගන්න. ඒ උත්සාහයෙන් වැඩ කරන තැනකදී තමයි යම් තැනකදී තමයි ඔබට ඔය කියන ධන යෝගේ ක්‍රියාත්මක වෙන්නේ. අනේ ඒක නිසා වෘෂභ ලග්න හිමියන්ට හරි වාසනාවන්ත කාල පරිච්ඡේදයක් මේ කාල සීමාව තුළ. තමන් හැබැයි මේ රැකියා කරන ස්ථානය තුළ තරමක් දුරට
අර පොඩ පිළිවෙලට වැඩ කරන තත්ත්වේ නම් පොඩ්ඩක් අඩු වෙනවා. මේක වෘෂභ ලග්නියන්ගේ සකසුරුවම් බව වෘෂභ ලග්නියන්ගේ උපරිමයෙන් තියෙන පිළිවෙල. නමුත් මේ කාලේ තමන්ට හිතෙන විදිහට තමන්ගේ සිතඟ පරිදි වැඩ කරන ස්ථානයේ කටයුතු කරන්න පොඩ සැහැල්ලුවක් දැනෙද්දී උත්සාහ දරනවා. ඒක නිසා පොඩ්ඩක් ඔය තමන්ගේ වගකීම් තුල ගැටලු මතුවෙන ඊටකට වදන මහා පරිමාණ ගැටලු නොවුනත් අපි මේ දේවල් වලකාගෙන යන්න එපා. සමහරක් වෙලාවට ඔබ අර උඩින් පල්ලෙන් කරනවා යම්කිසි සටහන් කරන දේවල් අත්සන් තැබිය යුතුයි. වල අඩුපාඩුකම් සිද්ධ වෙනවා, ලියන්න ඕන තැන් ටිකක් මගහැරෙනවා. අන්න ඕවා හේතු කොටගෙන පොඩි පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන ඊටකට පවතිනවා. මොකද මෙහෙමයි 100%ම හැමදාම කියනවනේ. ඔය 100%ක් සුභ කාලක කෙනෙකුත් නැහැ. 100%ක් අසුභ කෙනෙකුත් නැහැ. ඒතකොට සුභ කාල පරිච්ඡේදය ඉතා සුභ කාල පරිච්ඡේදය සුළු අසුභ කාර්ය දේවල් සිදුවිය හැකි. අපි නම් ඒ දේවල් කලින් හඳුනාගෙන ඒවා කියවාගෙන ඒවා නොවෙන්න වගේ බලාගන්න එපා. ඒ නිසා ඔය ලියකියවිලි සම්බන්ධ කටයුතු ඉතාමත්ම සුපරීක්ෂා කාලේ ඔය උඩින් පල්ලෙන් ඒවා කියවලා බලලා අස්සම් කරන්න ඒවා කටයුතු යොදන්න යන්න උත්සාහ කරන්න එපා. ඒවා ගැන හොඳ සැලකිල්ලෙන් කටයුතු කරන්න. එද්දී ඔය අස්සම් කෙරෙදි ඒතර අනිත් අයගේ ඔය වේතන දෙද්දී ඇඩ්වාන්ස් ගද්දී ඔබ ඒවා බාරව ඉන්නවනේ. ඒ ගැන හොඳ සැලකිලිමත් වෙලා ගත්ත දේ හරියට ලියලා ඒවා ගත්තා කියලා ඔවුන්ගෙන් අස්සම් ඇතුව අරගෙන හැම වෙලෙම තමන් ගැන වගේම අනිත් අය ගැනත් පොඩ අවිශ්වාසයෙන් කටයුතු කරලා කමන්නේ. අවිශ්වාසය කෙනෙක්ව කටයුතු කරනවා කියන්නේ මේ හැමෝ ගැනම සැකෙන් බලන කෙනෙක් නෙමෙයි. නමුත් කොතන හෝ ගැටලුවක් මතුවිය හැකි තමන් ගැන අවිශ්වාසය හිතනගෙන තමන්ගේ තතපතු වීම විය හැකි. ඒක නිසා අවිශ්වාසය කියන්නේ අර වගේ අර සැකෙන් හැම වෙලෙම ඕන එක නියම් අර මේ යම්සි තරහකින් ඉන්න එක නෙමෙයි. තමන් හෝ අතින් හෝ පිට කෙනෙක් අතින් හෝ අඩුපාඩුවක් විය හැකි කියන සැකය තුළ අවිශ්වාසය තුළ කටයුතු කරන්න. මොකද අර ඒ වගේ දේවල් තුළ පොංචි පොංචි ගැටලු මතුවෙන්න ඒ හේතු කාරණා දෙන අපි පොඩි ගැටලුවත් කොහොම හරි වළක්වාගෙන ගියොත් මේ සුභ කාලය තුළ උප්පරිම සුභඵල ලබන්න පුළුවන්. අන්න ඒකයි මම මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නේ. සමහරු කේන්ති ගිහලා මේ වැඩසටහන දිගයි වල්පල් කියනෝ යනම්ම නම් කියන්න පුළුවන්. නමුත් ඒක මම හේතු වෙන්නේ එක එක්කෙනාගේ බුද්ධි මට්ටම අනුව. ඔබ අතිශයෙන් බුද්ධිමත් කෙනෙක් වෙන්න පුළුවන්. කෙටියෙන් කිව්වසනින් ඔබට තේරුම් ගන්න පුළුවන්. නැමෙ සමහර අය ඉන්නවා ඒ දේවල් තේරුම් ගන්න වෙනස් විදියට කිව්වහම ඒ දේ තෝරා බේරා ගන්න බැහැ. ඒතකොට ඒගොල්ලන්ට අපි ටිකක් පැහැදිලිව වක්‍රාකාරයෙන් හෝ ඒ දේ කියා දෙන්න ඕන. ඒක නිසා මේක අහන හැමෝම එක වගේ නෑනේ. නිසා ඔබට මේක යම් කිසි දෙයක් වෙන්න පුළුවන්, දීර්ඝ වෙන්න පුළුවන්. හැබැයි මේ හැමෝම වෙනුවෙන් කතා කරන නිසා මොකද ඔක අසරකට වඩා වැඩි කාලයක් ගැන කතා කරද්දී මිනිත්තු 35ක් 40ක් කියන වැය කරන්න බැහැ. මොකද අපි ඔය කියන තරම් මහා අධික කාර්යබහුල පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා තමන්ගේ ජීවිතේ කාරණාවක් ඇද විනාඩි 40ක 45ක් වැය කරනවා කියන එක එහෙම බැරි නම් ඒක නොකර ඉන්න ඕනේ. ඒක නිසා ඒ தත්ත්වය තේරුම් ගන්න උත්සාහ කරන මොකද සමහරු කිව්වහම ඒක වැඩිපුර මේ වැඩි වෙනස් විදිහ ධනලාභ කතාවන් බලන සමහරු කිව්ව ගමන් හිතන්නේ මේ ලොතරැයි විතරයි කියලා. ඉතින් ඕක මං කිව්වහම හැමෝම ලොතරැයි අරගෙන වැඩේ වරද්ද ගන්නට වඩා මං කාලය අරන් ඒකේ තියෙන தත්ත්වය කියා දුන්නා කියලා ගැටලුවක් එන්නේ නැහැ. ඒ නිසා සමාවෙන්න මේ කාලය ගත ඒක තේරුම් කරලා දෙනවා. මොකද සමහරුන්ට ඔය ප්‍රශ්නේ තියෙන නිසා මම මේ දේ කියන්න උත්සාහ කරේ. ඒ වගේම මේ කාල පරිච්ඡේදය තුල ඔය අතට අතිරේක මුදල ලැබෙනවා කියලා මම ඔබට කිව්වනේ. අන්න ඕකත් එක්ක වෘත්ති ජීවිතයේ යම්කිසි සාර්ථකත්වයකට එක්ක ඕක පෞල් ජීවිත කුටුම්බ ජීවිතේ යද්දී යම්කිසි ආකාරයක ඔබේ හීනයක් තිබ්බා, බලාපොරොත්තුවක් තිබ්බා, තමන්ගේම කියලා නිවසක් ඉදිරි කරන්න මොකක් හෝ තමන්ගේ නිවසට අලුත් වැඩියාවක් කරන්න නැත්නම් මේ භාගයට හදලා තිබ්බගේ නැවත යම්කිසි ආකාර නිර්මාණ කළා හදාගන්න. ඔන්න ඔබේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න හැකියාව ලැබෙන කාල පරිච්ඡේදයක වාසනාවන්ත කාලයක්. කාලයක් තිස්සේ ඔබේ තිබිච්ච හිතේ තිබිච්ච බලාපොරොත්තුවක් ගේ දොර ඉදිකර ගැනීමක්, වාහනයක් ගැන තමන්ගේ ව්‍යාපාරයක් තුළ ඔන්න ව්‍යාපාරික ස්ථානයක් ඉදිකර ගන්න බලාපොරොත්තු හිතෙන ඔන්න ඒ හීනේ හැබෑ කරගන්න ඔන්න ඔබට ඒ නිසි මාර්ගයේ යෙදෙන කාලය. ඔන්න ඒ සතුරුදායක ආරංචිය. මොකද ගොඩාක් වෘෂභ ලග්නෙමියන්ගේ වෘෂභ ලග්නෙමියෝ හරි අර ඉදිරි සැලසුම් බලාපොරොත්තු තියන අය. ඒක තුළ ගොඩාක් දුරට අර සිහිනවල ජීවත් වෙන, සිහින කියන්නේ මේ අර ඉටු නොවන දේවල් නෙමෙයි. නෑ තමන්ගේ අර තමන්ගේ කියලා දේවල් ගොඩාක් දුර සිහින දකින්න කෙනෙක්. අන්න ඒ හීනය හැබෑ කරගන්න ඔන්න ඔබට හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාලේ පෞල් ජීවිත කුටුම්බ ජීවිතය ඇතුළත් ඔබ හරි සැහැල්ලුවෙන් වගේම එක පැත්තකින් ඔබ හරි සාමකාමීව කටයුතු කරනවා. ශනියෙන් කෝප වෙන තත්ත්වය ඔබ තුළ පහුගිය කාල සීමා පුරම් පහුගිය වසර 7ක 8ක කාලයක් තිස්සේ පැවතිච්ච ඒ தත්ත්වය පහව ගිහිල්ලා යම්කිසි ආකාරයකින් ගොඩාක් දුරට නිවිච්ච ස්වභාවිකින් හරි හිතවත්ව යම්කිසි ආකාරයෙන් පවුලේ අයට ආදරණීය ලෙස කටයුතු කරන්න ඔබ හිතින්ම ඒක උත්සාහයක් දරන වගේ මේ විදිහට ක්‍රියාත්මක වෙන වගේ බලා ගන්න. ඒව හේතු කරන මේ කාලාර්ථය තිස්සේ අපිත් අකමැත්තෙන් කියපු ඒ පවුල් ජීවිතවල තිබිච්ච ගැටලුකාරී தත්ත්වයන්, සමහරවිට නොකිය බැරිකමට කියපු தත්ත්වයන් ඔන්න ක්‍රමෙන් පහව ගිහිල්ලා පෞල් ජීවිතය තුළ ගැටලු අවම වෙලා යම්කිසි ආකාරයෙන් සතුට සාමගිය
ආදරය ගොඩනගෙන කාලෙ. මොකද මට 100%ක් පවුල් ගැටලු නිරාකරණය නැත්තරම නැතිවෙනවා කියන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඕනෑම පවුල්ලක් ඇතුළ සුළු සුළු ගැටලු මතුවෙන්න පුළුවන්. ඒවා ඇත්තරම ගණන් ගත යුතු දේවල් නෙමේ. නමුත් කාලයක් ඇතුළ ඉද්දි එකට ඉද්දි දවසක දෙක වචනයක් එහෙට මෙට හුමාරු වෙන්න පුළුවන්. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් අර පහුගිය කාල පරිච්ඡේද තුළ ඇති වුණා වගේ මහා පරිමාණයේ හිත ඉදීම් හිත බිදීම් ගැටලුකාරී තත්ත්ව නාරවුල් තත්ත්වයන් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕන. ඒකට හේතු වෙන්නේ ප්‍රධානතම කාරණාව වෙන්නේ පහුගිය කාල සීමා තුළ ඔබ තුළ තිබ්බ ඉවසීම නැතිවම ඉවසීම මදිකම ක්ෂණික කෝපය අර වචනේ තිබිච්ච ආවේගශීලීත්වය අර මං කිව්වා වගේ පොල්ලෙන් ගැහුවාගේ වචන කතා බහ කිරල දුරදිගනු සිතා කටයුතු කිරීම ඒ වගේ දේවල් ගොඩාක් දුරට ඔබ වෙනස් කරගන්නවා මනසින්. යම් තාක් දුරට මනස තුළ යම්කිසි නිසි පාලනයක් යම්කිසි ආකාරයකින් නිසි තැම්පත් බවක් ඇති කර ගැනීම තුළ ඔන්න පෞද් ජීවිත තුළ කුටුම්ඹ ජීවිත තුළ තිබිච්ච ගැටලුකාරීත්වයනුත් සෑහෙන දුරට ඔබ නිරාකරණය කරගන්න. වගේම දරුව සම්බන්ධ කාරණා තුළ වැඩි වශයෙන් මෙන්න මේ කාල සීමා තුළ ඔබ කටයුතු කරනවා. ඒ වගේම යම්කිසි ආකාරයක ඔබේ අධ්‍යාපනයක් ඔන්න කාලයක් තිස්සේ ඔබ අධ්‍යාපන කටතුලින් ඉවත් වෙලා හිටියන ඔන්න අධ්‍යාපන කටතුල නැඹුරු වෙන්න බලාපොරොත්තු හිටියන අන්න ඒ තත්ත්වයන් ඇති කරගන්නත් හැකියාව පවතිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබ දායකලා දරුවන් කටයුතුලත් වැඩි වශයෙන් මහන්සි වෙලා කටයුතු කරන්නත් උත්සාහ දරනවා. හැබැයි පුංචි කාරණාවක් තියෙනවා මේ කාලපරිච්ඡේදවල පොඩ්ඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔය දරු පිළිසිඳගෙන ඉන්න අය දරු පිළිසිඳගෙන බලාපොරොත්තු වෙන අය තමන්ගේ දරුගබ ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න. මේ බය ගන්නන්න ඔබට මානසික පීඩාවක් චිත්ත පීඩාවක් ඇති කරන්න කියන දේවල් නෙමෙයි. කලින් කියනවා මේ කියන්නේ ප්‍රවේශම් වෙන්න ගැටලුවක් මතුවේ හැකි ප්‍රවේශම්. එතකොට ඔබට පුළුවන් ඒ ප්‍රවේශමින් කල් ගල් ගෙවන්න. හිතර මානසික පීඩාවක් ඇති කරන්නේ ඔබ වෙනතට වඩා කල්පනාකාරී වෙන්න. ඒතකොට ඒ දේ වළක්වා ගන්න පුළුවන්. මොකද හේතුව අන්න ඒ සම්බන්ධ කාරණාවල් පොඩ්ඩක් ගැටලු කරတဲ့ තත්ත්වයන් මතුවිය හැකි. ඒ මොකද හේතුව මේ කාල පරිච්ඡේද තුළ මේ තෙක්කම කියන මේ සෞඛ්‍ය පිළිබඳ කාරණා මතුවෙද්දී මේ බඩ සම්බන්ධයෙන් යටි බඩ පහත බඩ උදරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්ව විශේෂයෙන්ම ඔය වගුවරු සම්බන්ධයෙන් වගේම අක්මාව සම්බන්ධයෙන් කාන්තා පාර්ශ්වයේ ගර්භාෂය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න ඉඩකඩ පවතන නිසායි මේ දේ මම කිව්වේ. මේ සෞඛ්‍යමේ ගැටලුවක් හේතු කොටගෙන හෝ අන්න ඒ වගේ හානියක් දරුගැබට විය හැකි නිසායි මේ දේ කිව්වේ. ඒක නිසා සැලකිලිමත් කටයුතු කරන්න ඒ වෛද්‍ය උපදෙස් නිසලද පිළිපැදලා කල්පනාකාරීව ඔය අනතුරුදායක දේවල් කරන්න යන්න එපා. මේ කාලේ අනතුරු තැන් වල ඇවිදින්න කරන්න යන්න එපා. පුළුවන් තරම් ඒ වගේ ගර්භණී මාතාව තැම්පත්ව තමන්ගේ පාඩුවේ පරිස්සමින් ඉන්න උත්සාහ දරන්න. එතකොට මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරගෙන ආවේ මේ අධ්‍යාපන කටයුතු පැත්තට අපි කතා කරානේ. අධ්‍යාපනික වශයෙන් කතා කරොත් මේ කාල සීමා තුළ ඔන්න ඔබගේ අර කාලත් ඇතිසේ අතෑර අධිපිච අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරන්න. නැත්නම් මගදී නැවතිලා අධිපිච අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරනවා වගේම අලුතෙන් අධ්‍යාපන කටයුතු වලට පෙළඹෙන්න ඔබට හැකියාව පාදන. ඒ වගේ මේ අධ්‍යාපනික වශයෙන් මේ පාසල් යන වයසේ දරු දැරියන්ට ඔබට ප්‍රබල අන්දමේ සාර්ථකත්වයෙන් අත්කර නොසිතූ ආකාරයේ විභාගවලින් ජයග්‍රහණ සම්මුඛ පරීක්ෂණ ජයග්‍රහණ තරංගවලින් ජයග්‍රහණ අත්කර ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේ ඔබේ බුද්ධිය ප්‍රබල අන්දමේ වර්ධනය වෙනවා. ඥාණය වැඩියෙන් වර්ධනය වෙනවා. මොකද මෙතනට මේ ඔබගේ මේ පස්වැන්න කියන විද්‍යා ස්ථානයට විශේෂිත වූ ප්‍රබලතම ගුරුගේ දෘෂ්ටිය වගේම මේ කේතු ග්‍රහයත් එතන තැම්පත් වෙලා ඉන්න මේ ඥානකයට සම්බන්ධ බුද්ධියට සම්බන්ධ ග්‍රහය දෙන්නේගේ ප්‍රබල සම්බන්ධයක් තියෙන නිසාවෙන්ම ඔන්න ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා අධ්‍යාපනික වශයෙන් හිත නොසිතූ ආකාරයේ ජයග්‍රහණත් කරගන්න. එහෙනම් උත්සාහයෙන් උනන්දුවෙන් තවත් වැඩිපුර කටයුතු කරන්න කල්පනාකාරීව කටයුතු කරන්න මේ ලැබෙන දේ විජයග්‍රහණයක් කරගන්න ඔබට හැකියාව පවතින උසස් අධ්‍යාපන හැදෑරුවත් මේ කාල සීමා තුළ යහපත් ඕනෑම විදිහ දෙයක් ඉගෙන ගන්න. මේ කාලේ කලා විෂයක් වෙන්න පුළුවන්, පරිබාහිර විෂයන් වෙන්න පුළුවන්, ක්‍රීඩා සම්බන්ධ කාරණා වෙන්න පුළුවන්, ඕනෑම තත්ත්වයක දෙයක් අලුතෙන් ඉගෙන ගන්න. ගුප්ත විද්‍යාව ගැන හදාරන්න මේ කාල සීමා තුළ හිතනවා. ඒක වගේම කවුරු නොසිතූ විදිහේ නිකන් වැඩි කාගේ තවදාන නොවන විදිහේ විෂයන් ගැන හදාරන්න හිතන කාලයක්. මේ හැම දේ තුළම ඔබ සාර්ථකයි. මේ කාල සීමා තුළ මේ තමන්ගේ අපේ රටේ අපි කතා කරන මේ ලංකාවේ ඉන්න ඇයටනේ විශේෂයෙන්ම ඔන රටේ ඔය සැඟවිච්ච සංස්කෘතික දේවල් ටිකක් රටේ අපේකම කියන දේවල් ගැන යම් කිසි ආකාරයේ අධ්‍යාපනික වශයෙන් හදාරන්න වගේ මේ දේවල් අර ෆලෝ කරන්න. මේ දේවල් යම් කිසි ආකාරයකින් සොයා බලන පරේක්ෂණ සිද්ධ කරන්න මේ කාල පරිච්ඡේද තුළ දෙන ඒ දේවල් තුළ අලුත් අලුත් දේවල් හොයාගෙන ඔන්න ඒ දේවල් එලි දක්වලා ඒ දේවල් තුළ ජනප්‍රියත්වයක් ඔබට අත් කරගන්න. ඔබ ඒ කරන ඒ කටයුතු තුළ යම්කිසි රට තුළ කතාබහ වෙන මාතෘකාවක් ගොඩනගන්නත් ඔන්න හැකියාව පදන. එනවා ඔය පුරා විද්‍යාව සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂිත වූ ඔය කාරණා සිද්ධ කරන වෘෂභලග්න හිමි වෙනවා. ඒ සම්බන්ධයෙන් උපරිම මේ කාල සීමා තුළ ගවේෂණාත්මක කටයුතු සම්බන්ධලා ඔබ කටයුතු කරන ඒ දේ තුළ ඔබ තුළ යම් කිසි නව සොයා ගැනීමක් හෝ
ඔබ කරන කටයුත්තක් තුළ ඔබට රටේ ලෝකයේ පතලවෙන්න හැකියාව පෙන්නුම් කරනවා. අන්න ඒක නිසා ඒ වගේ අය විශේෂයෙන්ම කටයුතු කරන්න ඉතිහාසය සම්බන්ධයෙන් හදාරණ හය වෙන්න පුළුවන්, නැත්නම් මේ අපේ භාෂාව සංස්කෘතිය ගැන හදාරණ හය වෙන්න පුළුවන්. ඔය කිසිම දෙයක් හදාරන්න නැතුවත් ඒ දේවල් පිළිබඳ යම්කිසි ගවේෂණාත්මක මේ යම්කිසි ආකාරයේ ආසාවක් ඒ පැත්තට නැඹුරුවක් තියෙන අය විශේෂයෙන් උත්සාහ කරන්න ඔබට ඒ සම්බන්ධ කාරණා තුළ ප්‍රබල සාර්ථකත්වයක් වගේම අර සතුටින් ඒ කාරණා කරලා ඒ සතුටින් ඒ දේවල් කටයුතු කරලා ඒ වගේම නොසිතූ ජයග්‍රහණත් කරගනිමින් ඉදිරියට යෑමේ ප්‍රබල ඉඩකඩක් පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේම මේ කාල සීමතර මම කිව්වා අර සෞඛ්‍යමය සම්බන්ධ කාරණා තුළ නම් අර ගැටලු මතුවීම ඉඩකඩක් පවතිනවා කියලා. ඒ තත්ත්වයන් ප්‍රවේශම වෙන විශේෂම යටවඩ පාත බද ආශ්‍රිත දේවල් ඔය අපි ඔය මත්පැන් පානය කරන වෘෂභ ලග්න හිමි ඉන්නවනම් විශේෂම සිරෝසිස් තත්ත්වයන් අක්මාව වගෝඩු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න ප්‍රබල ඉඩකඩක් පවතින නිසා ඔය අක්මාව සම්බන්ධයෙන් ඔය සාමාන්‍යයෙන් කර තියෙන පරීක්ෂණයක් කරලා අසනීපකාරී තත්ත්වයන් දැන් නොතිබ්බත් ඒ පරීක්ෂණයක් කරලා බලන්න මොකද අසනීපවල මූලාරම්භයක් දැකිය හැකි. හැබැයි මූලාරම්භයට ඉක්මනින් විසඳුම් අරගෙන මුලින්ම මේ දේවල් අර මහ පරිමාණයෙන් අසනීප වෙන්න කලින් වළක්වා ගන්න හැකියාව තියෙන නිසා ඒ වගේ අය පොඩ්ඩක් ඔය කරපිංචක් ඇඳ සති දෙකකට සැරයක් විතර කළු හීන ඇටි හීන් බොවිටියන් ඒ වගේ අර ආහාර රටාවට ආහාර අතර එකත් එකතු කරගත්තොත් ඖෂධ නොගෙන මේ දේවල් මගවල් මේ යම්කිසි ආකාරයෙන් මැඩපවත්වා ගන්න හැකියාව පවතිනවනේ. අන්න ඒ වගේ බුද්ධිමත්ව ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන්න ඒ තත්ත්වයන් තුළ ඒ දේවල් මගහරවා ගන්න පුළුවන්. කාන්තා පාර්ශ්වය විශේෂයෙන්ම ගර්භාෂය ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් අර මාසික උසප්චක්‍රය ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න ඉඩකඩක් පවතිනවා අර මුලින් කිව්වා වගේම. ඒ නිසා ඒව ගැන ඉතා කල්පනාකාරීව කටයුතු කරලා ඒ දේවල් තියෙන ගැටලු කරන මොකද හේතු දැන් යහපත් වෘත්තීය ජීවිතය තුළ යහපත් වෙද්දී අධ්‍යාපනික වශයෙන් යහපත් වෙද්දී ඔය දේවල් වලට ඔය සුළු සුළු බාධා ඇති කරන්න පුළුවන් ඔය සෞඛ්‍යයට. අන්තිමට ඒ සුළු බාධාව මහා බාධාවක් කියලා ඔබට තියෙන යහපත් කාල පරිච්ඡේද තුළ ඔබේ පුද්ගලික සටන් තුළ පිහිටීම රෝ මේක වෙනස් වෙනවා. මේක පොදු පලාපලකද යන්නේ. අන්න එතකොට ඔබට මේ යහපත ළඟා කරගන්න තියෙන අවස්ථාවල් අඩු වෙන්න ඉඩ කඩපදන එක නිසා ඒ අපිට අපේ මේ තියෙන ප්‍රබල වාසනාවට බාධකයක් එන්නේ කොතනද කියලා අපි දැන් කතා කරා. එහෙනම් යම්කිසි අකර සෞඛ්‍යමය ගැටලු කරන කාරණා බාධා වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒව බාධා නොවෙන්න මේ මූලික අවස්ථාවේදී මේ දේවල් වලට නිසි ලෙස නිවැරදි ලෙස හඳුනාගෙන ඒවට නිවැරදි ප්‍රතිකාර ප්‍රතික්‍රම යොදමින් ඒ වගේම ඒ වගේ තත්ත්වයන් මතු නොවන ආකාරයෙන් නිවැරදි ලෙස ආහාර රටාවල් යම්කිසි ව්‍යාපාර ව්‍යායාම රටාවල් ඒ වගේම සෞඛ්‍ය රටාවල් පවත්වාගෙන ගිහිල්ලා අන්න අපි ඒ දේවල්ට මුහුණ දීලා අපේ තියෙන ජයග්‍රහණයට මේ පෙනිපෙනී තියෙන යහපත් කාලයට සුළු හෝ අන්දමින්වත් බාධාවක් මේ සෞඛ්‍යයට ඇතිකරන්න ඉඩ නොදී කටයුතු කරන්න අපි වග බලා ගමු. කලබලෙන් පවෂ බලගෙන මෙන්නේ ඔබට මේක අතිශයම යහපත් කාල පරිච්ඡේදයක්. ඒ කාල පරිච්ඡේදය තුළ උපරිමයෙන්ම ක්‍රියාත්මක කළා පහුගිය කාලේ වසර 7කට 8කට පස්සේ මේ ඇවිල්ලා තියෙන හොඳ කාලේ උපරිම ප්‍රයෝජන අරන් ඒ කාල පරිච්ඡේදය තිබ ගැටලුකාරී තත්ත්වයන් වලින් මිදිලා ජීවිතය ජයගන්න ඔබට පුළුවන්. කොහෙත්ම කලබල යුතු නැහැ. ඉදිරියට යන්න ඔබ දිනනවල් දිනනවමයි. ඉතින් මම මුලින්ම කිව්වා මේ වීඩියෝ අවසානයේ කියනවා කියලා මේ ගුරු ග්‍රහයාගේ බලපාන අපලාකාරී තත්ත්වයක් හෝ වේවා යම්කිසි ආකාරයේ අසුභයක් හෝ වේවා සුභ කරගන්නත් සුභ වැඩි කරගන්නත් මේ ජීවිතය යම්කිසි යහපත ළඟා කරගන්නත් මේ පිළියම් පිළිවෙත් ගැන අපි කතා කරනවා කියලා. ඉතින් ඔන්න මේ නිවැරදි ආකාරයෙන් මේ පිළියම් පිළිවෙත් ඔබට කරන්න පුළුවන් නම් මේ தත්ත්වය අතිශයම යහපත් කරගන්න හැකියාව පවතිනවා. මොකද විශේෂ වශයෙන්ම මේ බෝධිය බෝගහ නියෝජන වෙනවා මේ ගුරු ග්‍රහයාගෙන්. ඉතින් ගුරු ග්‍රහයා නියෝජන මේ බෝධියට බෝධි පූජා පැවැත්වීම ඉතා විශේෂයි. ඉතින් මම හැමදාම කියනවා ඔබ බෞද්ධෙක් නොවි අන්‍ය ආගමිකෙක් වෙනවා නම් ඔබට මේ බෝධි පූජාව කියන දේ අකැපද කියලා නැහැ. මොකද හේතුව මේ බෝධි පූජාව කියන්නේ කිසිසේත්ම යම්කිසි ආකාරයෙන්ගෙන් ආගමකට දහමකට අයිති දෙයක් නෙමෙයි. මේ දේ තුර තියෙන්නේ මේ භාවනාත්මක තත්වයක්. මේ මනස සැහැල්ලු කරගන්න ඉතාමත්ම වැදගත් වෙනවා. මනස තුළ යම්කිසි ආකාරයකින් යහපත ළඟා කරගන්න ඒ දේ තුළ මිහින මුහුණ දීම තුළ තියෙන ගැටලුකාරී තත්ත්වය නැති කරගන්න ඔබට ප්‍රබල හැකියාව පාද නිසා මේ බෝධි පූජා ගැනද ඉතා වැදගත්. ඒ නිසා බෝධි පූජා පවත්වන ක්‍රමවේදය පොඩ්ඩක් මම කියන්න. මේ තත්ත්වයන් තුළ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වද්දී ඔබ පොඩි සුවඳ ද්‍රව්‍ය ටිකක් හොයාගන්න ඕන. මේ සුදු හඳුන් වැල්මි වෙනිවැල් වගේ කුඩු හොයාගන්න ඕන. ඒ වගේම යම් කෙසේකට කහපාට මල් වැඩි වශයෙන් වැඩිපුර ටිකක් පුළුවන් නම් හොඳයි. ඒ වගේම තැඹිලි තෙල් රන් තැඹිලි තෙල් වෙනවනම් වඩා හොඳයි. නැත්නම් තැඹිලි තෙල් යහපත්. ඒ වගේම ගිලම්පස සඳහා බිලිමල් තැඹු වතුර ගන්නවනම්
වඩා යහපත්. ඉතින් මේ දේවල් අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන් නම් එහෙමයි, බැරි අය ගැටලුවන්නේ. අනිත් තමයි විදේශගත වෙලා ඉන්න අයට බෝධි පූජා පවත්වන්න බෑ කියලා දන්නවා. නමුත් ඔබ කොහෙත්ම කලබල යුතු නැහැ. මේ වගේ දේවල් අවශ්‍ය නැහැ. ඔබ අර මම මීට කලින් වැඩසටහනක් කියලා ඇති, ඔබ ඉන්න කාමරේ හරි කමන්නේ පොඩි වෙලාවක් කරන් බෝධියල් ළඟ ඉන්නේ කියලා හිතින් හදමවාගෙන ඔබ මේ කියන භාවනාව කරන්න අන්තිමට කියන ඒ ටික හොඳටම ප්‍රමාණවත් වේවි. ඉතින් මේ බෝධි පූජාව පවත්වන්න මුලින්ම අර මේ ඔබ පැන් පෙරාගත් පැන් කාලයක් අරගෙන අර සුදු හඳුන් වැල්මි වෙනිවැල් කියන ඒ ඖෂධ වර්ග ටික ඒකට කලවම් කරලා ඒක අපි ගන්නේ බෝධිය දෝවණය කිරීමට. ඒක පැත්තකින් තියලා ඊට පස්සේ විශේෂයෙන්ම කහපාට මල් වැඩි වශයෙන් බෝධියට පූජා කරලා ඒත් එක්කම තැඹිලි තෙල් පහන් හැකි සංඛ්‍යාවක් දල්වන්නේ ගැටළු නැහැ, තමන්ගේ හැකියාව පරිදි එකක් හරි කමක් නැහැ දල්වල. ඊට පස්සේ අර බුද්ධ පූජාව තියන්න, බෙලි මල් තැඹු වතුරක් තියලා ඊට පස්සේ ඔබ ඒ බෝධි පූජාව සාමාන්‍ය පරිදි කරන, ඔබ සුපුරුදු පරිදිින් කරන, ඔබ බෞද්ධෙක් නම් ඒ විදිහට බෝධි පූජාව කරන්න, ඔබ අන්‍යාගමිකෙක් නම් ඒ බෝධි පූජාව කියන දේ එතරම්ම වැදගත් නැහැ. එතනින් එහාට අර භාවනාව පමණක් හෝ ඔබ කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ඔබ අර පැන් කාලය අතර ගන්න, පැන් කාලය අතර අරගෙන බෞද්ධ බෝධි පූජාව කරලා අනිත් අය මල් පහන් ටික පූජා කරලා පැන් කාලය අතර අරගෙන අර බෙහෙත් ද්‍රව්‍ය කලවම් කරපු ඔබ අභිසම්බිධාන පිරිත හත් වතාවක් ඔබේ වචනින් කොලේක ලියාගෙන බලාගෙන හරි කමන්නේ සජ්ජායනය කරන්න. සජ්ජායනය කරලා ඊට පස්සේ ඔබ ඒ පැන් කාලය තියාගෙන මෛත්‍රී භාවනාව ස්වල්ප වෙලාවක් කරන්න. සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඉතින් ඊට පස්සේ ඔබ ඔබගේ ජීවිතයේ තියෙන ගැටලු කාර්ය තත්ත්වයන් හැමදේම යහපත් දේ වෙන්න පුළුවන්, ඔබට දෙන බලාපොරොත්තු වෙන්න පුළුවන්, ඉල්ලන නෙමෙයි, ඒ දේවල් සිහි කරගන්න. සිහි කරගෙන ඊට පස්සේ නැවත වතාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා ඔන්න බෝධිය වටේ වට තුනක් යන්න. ඒ ආකාරයටම සියලු සත්ත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කියලා. ඊට පස්සේ ඔන්න බෝධිය ඒ පැනෙන් දෝවණය කරන්න. ඔන්න ඔය විදිහට කරලා ඊට පස්සේ නැවත වරක් ඔබ ඉඳගෙන අර ඔබ කරන මෛත්‍රී භාවනාව ඔබ හැකි කාල ප්‍රමාණයක්, හැකි වාර ප්‍රමාණයක්, ඔබ හැකි කාලයක් කරන් මනස සුවපත් වෙන තුරුම කරන්න. මේ දේ තුළ ඔබට හිතාගන්න බැරි මානසික බලයක්, ශක්තියක් ලැබෙන. ඒ වගේම ඔබ දෙවියන් අදහන කෙනෙක් නම් ඔබ මේ ඒ බෝධි පූජාවෙන් පස්සේ දෙවියන්ට පින් දෙද්දී ශිව දෙවියන්ව, කතරගම දෙවියන්ව සිහි කරන්න. ඔබ ඒ දේ තුළ කටයුතු කරන්න. ඉතින් ওই தத்துவයන් තුළ මහනසට යම්කිසි ප්‍රබල ධනාත්මක භාවයක් එකතු වෙනවා. වගේම ඔබේ ජීවිතය තියෙන ගොඩාක් ප්‍රශ්න වල විසඳුම ලැබෙන්න, අර නිවැරදි වෙලාවට නිවැරදි පිළිතුරු ලැබෙන්න හැමදේම කරුණු කාරණා සකස් වේවි. මේ දේ කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ අර මම ඔබට මේ මැයි මාසයේ පලාපලවලත් කිව්වා අර මන්ත්‍රයක් ගැන විශේෂිතු. ඒ මන්ත්‍රය තුළ කටයුතු කිරීම ඉතාමත් යහපත් කියලා. මොකද මේ විශ්ව ශක්තිය තුළ තියෙන යහපත් ධනාත්මක බලය ඔබට ආරෝපණය කරගන්න, ඔබ තුළ ඇති ඍණාත්මක දේවල් ඉවත් කරගන්න මේ මන්ත්‍රය තුළ ඉතා විශේෂිත ප්‍රබල බලයක් තියෙනවා කියලා. ඒක අත්දැකීම තුළ කියන දෙයක් කියලා. ඒ නිසා ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන. මොකද කොහොමද ඒක කරන්නේ? විශේෂ වශයෙන්ම පුළුවන් නම් බ්‍රහස්පති දවසල නිර්මාංශ වෙලා මේ විදිහට බෝධි පූජාව තියලා ඉවර වෙලා ඊට පස්සේ ඔබ නිවසට ඇවිල්ලා නිවසේ බුදු පහන තියන දෙන හොය ඔබේ දෙවියන්ට අනුව පහන තියන දෙනට ඔබේ දෙවියන්ට බුදුන්ට පහන දැල්ලලා එහා පැත්තෙන් තවත් පහනක් දැල්වන්න. පහනක් දැල්ලලා ඔබ මේ කියන මන්ත්‍රය කියන සාමාන්‍ය මේක ශිව දෙවියෝ අදානය, ශිව දෙවියන්ට කියන මන්ත්‍රය. ඒ කරන්න හැබැයි ශිව දෙවියෝ අදහන්නේ නැහැ කියන එක ගැටලුවක් නැහැ. මේ මන්ත්‍රය තුළ ඔබට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා ඒ ආකාරයට ඔක ටිකක් විස්තරාත්මකව මේ මාසේ ලග්න පලාපල කතන තුළ කියලත් ඇති. නෑ මේ කියපු කාරණාත් ප්‍රමාණවත් විදේශගතලා ඉන්නට ඔක් කරන්න අපහසු වෙන්න පුළුවන්. ඔබ මේ මන්ත්‍රය කියන පමණක් හෝ යම් කිසි ආකාරයක ප්‍රමාණවත්. ඊට පස්සේ මේ කියන මන්ත්‍රයම නිවැරදි උච්චාරණ සහිතව මේ තිරේ දැන් දිස් වෙන්නේ. ඒක නිවැරදි උච්චාරණ සහිතව කටපාඩම් කරලා කීප වතාවක් පුළුවන් නම් සාමාන්‍ය 21 වතාවක් හෝ ඊට වැඩියෙන් හරි ගමන්නේ කියන්න උත්සාහ කරන. මේක ඔබ ජීවිතයේ යම් කිසි ආකාරයකින් ඔබට ප්‍රශ්න ගැටලුවක් මතුවෙන, දිහිතර දුකක් දැනෙන යම් කිසි ආකාරයකින් ඔබට හරි දේ තෝරා බේරා ගන්න බැරි ඕනෑම අවස්ථාවක මේ මන්ත්‍රය සිහිකරනද මේ දේ තුළ ඔබට යහපත ලඟා කරගන්න හැකියාව පවතිනවා. මේ කියන විදිහෙම නිවැරදි උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පෘෂ්ටි වර්ධනම් ඌර්වාරුකමිව බන්ධනාන් මෘත්‍යෝර්මුක්ෂීය මමෘතා. ඉතින් ඔය ආකාරයෙන් ඔය මන්ත්‍රය තුළ තියෙන ධනාත්මක භාවය ඔබේ ජීවිතයට
ළඟා කරගද්දී ඔබටම පැහැදිලි වේවි මේ තියෙන ඔබේ ජීවිතයේ තියෙන ගොඩාක් නෙගටිව් දේවල්, අඳුරු දේවල්, ඍණාත්මක දේවල් බැහැර වෙලා ඔබට යම් කිසි ආකාරයකින් විශ්ව ශක්තිය ආශිර්වාදය තුළ ඔබේ සාර්ථක භාවයක් අත් වෙනවා. මේක අතිශයම අද්දුටු ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා මේ උප්පරිම ඵල ප්‍රයෝජන ගන්න ඔබ උත්සාහ දරන්න. ඔබට ඒ දේ තුළ ලොකු ඉදිරියට යමක් බලාපොරොත්තු විය හැකි. ඒ වගේම නිතර අභිසම්බිධාන පිරිත, මෝර පිරිත, ඒ වගේම සූර පිරිත, ඡන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න, සජ්ජාන කරන්න පුරුද්දක් කරන්න මම හැමදාම කියන දේ උදෑසන අවදිච්ච ගාම ඒ ශ්‍රවණය කරන්න. මේවා මෙහෙමයි, ඔබට අර මං කිය උදේ නැගිටලා ඔය පිරිසුදු වෙලා බුදු පහන හෝ තමන්ගේ ආගම දාන්න කටයුතු කරලා කරන්න ගියොත් මේවා දීර්ඝකාලීන සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඳෙන් නැගිට ගාම ඔබට මේ සූටිවි නාලිකාවටම පිවිසලා මේ සූටිවි වල තියෙනවා නිවැරදි, අතිශයම නිවැරදි උච්චාරණ තව සිංහල තේරුමත් එක්කම ඒ පිරිත් සජ්ජාන සියල්ල ප්ලේලිස්ට් එකක් තියෙනවා. ඒ ප්ලේලිස්ට් එක ශ්‍රවණය කරන්න, සජ්ජායනය කරන්න ඔබ හැකිනම් උදේ නැගිට ගාම ඇඳේ ඉඳන්ම හෙඩ්සෙට් එක ගහන එක ගමන්නේ ඒක අහන්න. අහලා ඉවරලා පොඩ්ඩක් ඇස් දෙක වහගෙන මෛත්‍රී භාවනාව කරලා අද දවසේ කරන්න ඕන කටයුතු කල්පනා කරලා ඔබ ඔබගේ දවස ආරම්භ කරන්න. දවස අවසන් කරන්න නින්දට යන්න පෙර ඇඳට ගිහිල්ලා ඔය කියන පිරිත් දේශනා ටික මෙහෙම සවන් දීලා ඔබ මෛත්‍රී භාවනා කරලා හෙට දවසට ටිකක් සැලසුම් කරලා නිදාගන්න. මේ දේ හරි සරල දෙයක් කරන්න අමාරු දෙයක් නෙමෙයි. මොකද මේ දීර්ඝ පිරිත් සජ්ජාන නෙමෙයි. හැබැයි මේ දේවල් තුළ ඔබට ලැබෙන දේ, ඔබගේ ජීවිතයට ළඟා වෙන දේ ගැන හරි පුදුමාකාරයි. මොකද හේතුව කීප දවසක් කරන්නේ මේ වරු දෙකෙන් තුනෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔබ ටිකක් කාලයක් කරන් යද්දී ඔබටම තේරෙයි ඔබේ ජීවිතයේ ප්‍රබල වෙනසක්, ඔබේ ජීවිතයේ සාර්ථක භාවයක්, ධනාත්මක භාවයක්, ගොඩාක් ඔබට අසුභ කර දේවල් ඉවත් වෙලා හිතා ගන්න බැරි සාර්ථකත්වයක් ගන්න දේවල් ඔබ තුළ ආකර්ෂණයක් ඇති වෙන තත්ත්වයක. ඒ නිසා ඒ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ කාල සීමා තුළ නිරෝගී භාවය ඇති කරගන්න, ඔබ තුළ ආකර්ෂණීය භාවය ඇති කරගන්න, ප්‍රියමනාප භාවය ඇති කරගන්න මම ඖෂධ වර්ග කීපයක් කියන්න පුළුවන් නම් මේවා අරගෙන මේ තම්බල උණු වතුරෙන් නාන්න. හැබැයි මේවා නාද්දී ඔබ සබංගාණ්ඩය කරන්න යන්න එපා. උදෑසන දවසක මේ වතුරෙන්ම නාන්න. ඒ හොඳටම ප්‍රමාණ සබන් ගෑව වගේ තමයි. මොකද ඒ අවශ්‍ය කරන ඖෂධ වර්ග ටික තියෙනවා. මේ ලියා ගන්න මේ ඖෂධ වර්ග ටික මහ ලොකු දේවල් නෙමෙයි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි. සමන් පිච්චමල්, සුදු අබ, ඉද්දකොළ, වැල්මි කියන මේ ඖෂධ වර්ග ටික ඔන්න මුට්ටියකට දාලා පුළුවන් නම් මේක ලිපක, කියන්නේ දර ලිපක කරගන්නවා නම් වඩා යහපත්. නැති අය, හැකි අය තමන්ට හැකි පරිද්දෙන් කරගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ මේක ස්නානය, උදෑසන ස්නානය සාමාන්‍යයෙන් අඩුතර සතියකට වරක්වත් විශේෂයෙන් බ්‍රාහ්මණ දවසක් කරනවනම් මේ දේවල් තුළ ඔබට ඔය අසනීපකාරී තත්ත්වයන්ගෙන් විශේෂිත වූ මිදීමක්, මේ ඖෂධත් එක්ක තියෙන මේ ප්‍රතික්‍රියාව සහ ඒ ඖෂධ තුළ තියෙන ආකර්ෂණීය භාව, විශ්ව ශක්තියේ ධනාත්මක භාවයන්ට වෙන ආකර්ෂණ හේතු කොටගෙන ඔබ තුළත් යම්කිසි ආකර්ෂණයක්, ටිකක් රුව වැඩෙන තත්ත්වයක්, ටිකක් අනිත් කෙනෙකුට ප්‍රියමනාප භාවයක්, හමේ වර්ණෙම පොඩ්ඩක් රම්පාට වෙන්න හේතු කාරණා බලපාන මෙන්න මේ දේවල් කරලා බලන්න. ඔය දේ තුළ ඔබට ඒ කියන දේ ලබා ගන්න හැකියාව පතුනම් මේක පුළුවන් නම් බ්‍රහස්පති දවස්වල කරන්න පුළුවන් නම් වඩා හොඳයි. නැත්තම් තමන්ට හැකි ඕනෑම වෙලාවක උදෑසනක කරනවා නම් යහපත්. ඒක නැත්තම් ඒ ඔබට හැකි ආකාරයෙන් සකසා ගන්න වග බලා ගන්න. ඒ වගේම මේ දෙහැමි අයට දානමාන දෙන එක ඉතාමත් මහපත්. කියන්නේ ආගමික නායකයන්ට, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණියන්ට, එහෙම නැත්නම් තමන්ගේ පූජා ආගමික පූජකවරුන්ට මේ කාල සීමා තුළ දන් දීම, දානමාන කිරීම වගේම කහපාති වස්ත්‍ර පූජා කිරීම, සිවුරු පූජා කිරීම අතිශයින්ම යහපත් මේ කාල පරිච්ඡය තුළ පුළුවන් තරම් ආගම දහමට. මොකද මේ ගුරු ග්‍රහය කියන්නේ ආගමික සාමාන්‍ය අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු වෙන ග්‍රහයි. ඉතින් මේ අධ්‍යාත්මික ජීවිතය තුළ ඔබ යම්කිසි දියුණුවක් අත් කරගත්තොත් මේ ගුරුගෙන් එන අහිතකර බලපෑම් ගොඩාක් ඔබට නැති කරගෙන යහපත් දේ වැඩි දියුණු කරගන්න හැකියාව පතර. මේක මේ හැබැයි ඉතින් ගුරුගෙන් බේරෙන්න කියලා මේ බොරුවට ඇති කරගන්න අධ්‍යාත්මික දියුණුවක් නෙමෙයි. තමන්ගේ ආත්මය තුළට වඩන නිවැරදි ලෙස අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ ආගම දහමට අනුව නිවැරදි කටයුතු කිරීම තුළ මේ කියන යහපත් ප්‍රතිඵල ඔබේ ජීවිතය ළඟා කරගන්න යුවහල් වේවි. ඒ වගේම තව පැත්තකින් ගත්තහම මේ කාල සීමා තුළ ඔබ උත්සාහ කරන්න දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔබට හැකි පමණින් දායකත්වයක් ඇතෙන මේ මූල්‍ය මේ වශයෙන් සහාය දෙන්න පුළුවන් ඇට එහෙමයි, පොත්පත් අරන් දෙන්න පුළුවන් ඇට වෙනම එහෙමයි. නැත්තම් එහෙම කිසිම ඒ වගේ දේවල් කරන්න අපහසු අය තමන් යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් තමන්ගේ දැනුම
ඔවුන්ට කියා දීලා ඔවුන් යහපත් මාර්ගයට ගන්න, ඔවුන්ගේ අධ්‍යාපනික වශයෙන් දියුණුව ඇති කරගන්න මෙන්න මේ කාල සීමාව තුළ උත්සාහ ඇති කරන්න උත්සාහ කරන්න. ඒ තත්ත්වයන් තුළ ඔබට යහපත ළඟා කරන්න හැකියාව පවතින. හැබැයි මේ කිසිම දෙයක් තමන්ට යහපත ඇති වෙන, තමන්ගේ අපල දුරු වෙන්න කියලා හිතලා නෙමෙයි කරන්නේ. ආත්මය තුළ ඔබ යම්කිසි තෘප්තියක් ලබන්න, ඒ දේ තුළ ඔබ ඒ දරුවා සාර්ථක වෙන දැකලා යම්කිසි ආකාරයෙන් සතුටක් ලබන්න, ඒ දරුව පාසල් යන විදිය දැක්කහම ඔබට සතුටු වෙන තත්ත්වයක් උදා කරගන්න, අන්න ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒ තුළින් අර අනිවාර්යෙන් වක්‍රාකාරේ ඒ ලැබෙන දේ, ඒ යහපත් දේ සියල්ල ලැබෙවි. කිසිම දෙයකදී ඒ දේවල් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ඒ වගේම කිතුණු කතෝලික විශේෂ වශයෙන්ම බ්‍රහස්පති දවස්වල විශේෂයෙන්ම ශුද්ධ ජුසේ මුනිතුමාට, ඒ වගේම සබස්තිය මුනිතුමාට බාරහාර වෙන්නේ නුවණ පවත්තන පුරුද්දක් වශයෙන් කර යන්න. ඒ වගේම බ්‍රහස්පති රාත්‍රී එක්වරු ශීලයේ රැකලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11-12 අතර ශුද්ධෝපය ගත කරන්න, ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න ඔබට ඒ දේ තුළ අතිශයෙන් යහපත ළඟා කරගන්න හැකියාව පදිනවා. වගේම දිනපතා ශුද්ධ ජපමාල උච්චාරණය කරන පුරුද්දක් වශයෙන් සලකන්න, ඒවයි කටයුතු කරන්න. අනිත් පැත්තෙන් ගත්තාම පුළුවන් තරම් ආගම දහම ලැබීව කටයුතු කරනවා. වගේම ඔබ හැකි පමණින් ඔබට කළ හැක්කක් අසරණ දුගී දුප්පත් අය උදෙසා කරන්න. ඒ හැම දේ තුළම ඔබේ ජීවිතයට අවශ්‍ය කරන දේ නුවඩුව ලැබෙනවා. ඒ දේවල් බලාපොරොත්තුෙන් කරන්න එපා. නමුත් වක්‍රාකාරයෙන් ඒ දේවල් ලැබෙනවා ලැබෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් කටයුතු කරන්න. ඒ වගේම සෑම ඉරු දිනකම දිව පූජාවට අපි සහභාගී වෙන්න උත්සාහ කරන්න. සිකුරාදා දවස්වල දිව සප්සද නුවණ පවත්තලා දිව හෘදේ ප්‍රාර්ථනාව කියලා මේ දේවල් තුළ ඔබේ ජීවිතේ ලොකු වෙනසක් හිතුණු කතුළු ගැල කරගන්න හැකියාව පාදෙනවා. අනිකුත් ආගමේ අයටත් පිළියම් පිළිවෙත් ගැන කියන්න මට දැනුමක් නැතත් ඔබ ඔබගේ දහමට අනුව නිවැරදි ලෙස කටයුතු කරන්න, ඒ කටයුතු කිරීම තුළ මේ ජීවිතයේ තියෙන යහපත වැඩි වශයෙන් ළඟා කරගන්නත් අයහපතෙන් මිදෙන්නත් හැකියාව පවදන නිසා මේ හැම දේ තුළම ඔබගෙට ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි වෙනවා. ඉතින් ඒ නිසා නම් මේ තත්ත්වයන් තුළ මේ ගුරු මාරුවේ තියෙන අහිතකර දේවල් අයහපත් දේ වෙනස් කරගනිමින් ජීවිතය දිනන්න ඔබට හැකියාව පවතිනවා. එහෙනම් මොන හරි ප්‍රශ්න ගැටලුව මේ කියපු දේවල් තුළ ඔබට නොතේරෙන දෙයක් තිබ්බොත් රාගස්ව නිර්වාණ මගේ ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න, ඔය ලින්ක් එක තියෙන ෆේස්බුක් ලින්ක් එකකට ගිහිල්ලා එතකොට මට ඒ ගැටලුකාරී තත්ත්වයන් වලට ඔය පිළිතුරු දෙන්න හැකියාව පවතිනවා. හැබැයි මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරලා දෙන්න ඒ වගේ දේවල් ඉල්ලන්න එපා. මොකද මම මේක ව්‍යාපාරයක් විදිහටවත් යම්කිසි ආකාරයකින් සමහරුන්ගේ ඉල්ලීම් පරිදිවත් මේ පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මමත් අධිකාර බහුලත්වයෙන් ඉන්න කෙනෙක්. මේ දේ කරන්නේ මගේ ආත්ම තෘප්තිය උදෙසා විතරයි. මේ දේ තුළ කෙනෙක් ගොඩ යනවා නම්, කෙනෙක් ජීවිතයේ ගැටලුන මිදෙනවා නම්, අනතුරකින් යම්කිසි ආකාරයෙන් මිදෙනවා නම් ඒක තමයි මටත් ලැබෙන ලොකුම ලාභය. මට ඔබේ මුදල් අවශ්‍ය නැහැ කොහෙත්ම. ඒ නිසා පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා ලක්වීම සිද්ධ කරන්නේ. හැබැයි ඔබ මේ කියන පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් කොහෙත්ම ඔබට පුද්ගලිකයෙන් සටන් පරීක්ෂා කරගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔබේ පුද්ගලිකයෙන් සටනේ මොන තරම් අසුභකාරී තත්ත්වයක් තිබ්බත් මේකින පිළියම් පිළිවෙත් නිවැරදිව කරොත් ඔබේ ජීවිතේ අතිශයින් යහපත්ම යහපත් කාලයක් උදා වෙනවාමයි. ඒක නොවනුමනේ. මොකද ඔබ ගිහින් පහුගේ වීඩියෝ වල බලන්නකෝ මේ කියපු කාලයක් තිස්සේ මේ කියන දේවල් කරලා යම්කිසි ආකාරයකින් ජීවිතේ දිනපු අය ඒක කමෙන්ට් කරලා ඒගොල්ලෝ කියලා තියලායි ජීවිතේ දැන් වෙලාවල් බලද්දී කේන්සරම් පරීක්ෂා කරද්දී මේ කාලේ ඉතාමත්ම අසුභකාරී කාලයක් කිව්වොත් කියන්නේ නරක කාලයක්, ඒ රාස්තක අපලයි අනම්මනම් කියලා. නමුත් මේ තරම් යහපත් කාලයක් ජීවිත ළඟා වෙලා නැහැ මේ පිළියම් පිළිවෙත් කරාට පස්සේ. අන්න ඒ නිසා ඒ දේ පමණක් ඔබ ගන්න ජීවිතේ. ඒ දේ මට හොඳට ප්‍රමාණවත්. මට බැනට කමක් නැහැ මේ වැඩසටහන දීර්ඝ වැඩි කියලා. මේ වැඩසටහන දීර්ඝ කරන්නේ හැම කෙනාටම නිවැරදිව තේරුම් ගන්න හැකියාව දෙන. ඔබේ බුද්ධිය ගොඩාක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට කෙටියෙන් කිව්ව තේරෙන්න පුළුවන්. හැබැයි හැමෝටම එහෙම පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ බුද්ධිමත් නම් ඒ දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ නිවැරදි ලෙස යන්න ඇති කල් වේලා ගත්තා. එහෙනම් මේ ගුරු මාරුවත් එක මේ ඉදිරි වසරම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. අනිවාර්යෙන් මේ විදිහට කටයුතු කරන්න ඔබට දිනන්න පුළුවන්. මේකේ සුප්‍රතිඵල ඔබට ලැබෙනවාම ලැබෙනවමයි මේ කියන ආකාරයට කටයුතු කරොත්. එහෙනම් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.